ප්‍රථමයෙන්ම කොවිඩ් 19 වසංගතය තත්ත්වය හමුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා රූපවාහිනී සේවය සහාය ලබා ගැනීම කියන ශිෂ්‍ය යටතේ මාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට මාධ්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණ සහිතව එකඟතාවයට පත් වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අයි නාලිකාව සහ නේත්‍රා නාලිකාව ඒකාබද්ධ කරමින් ජාතික අධ්‍යාපන ආයතන විසින් සකස් කරන ලද ගුරු ගෙදර වැඩසටහන විකාශය කිරීම සඳහා තුන වසර පාසල් වාරය ආරම්භ කිරීමේ ප්‍රමාද වීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අදාළ වීම වැළැක්වීම සඳහා ගුරු ගෙදර වැඩසටහනේ දෙවැනි අදියරයටතේ තුන ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සිංහල හා දෙමළ මාධ්‍ය අධ්‍යාපන වැඩසටහන් අයිනාලිකාව සහ නේත්‍රානාලිකාව සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමටත් ගුරුගෙදර අධ්‍යාපනික රූපවාහිනී වැඩසටහන තවදුරටත් දිගටම ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබලා තියෙනවා. ඒ අනුමැතිය ලබන්නට හේතුව තමයි වර්තමානයේ තියෙන තත්ත්වයන් අනුව පාසල් ආරම්භ කරත් යම් කිසි විදිහේ අනපේක්ෂික තත්ත්වයක් මතුනොත් දරුවන්ට 3 සිට 13 දක්වා දරුවන්ට අධ්‍යාපනය අඩාල නොවෙන්නට ඒ සම්බන්ධීකාරය දිගටම තබා ගන්නට නාලිකාවන් දෙකක් ඒකාබද්ධ කරලා සිංහල සහ දෙමළ මාධ්‍ය හරහා ඒ අධ්‍යාපන කටයුතු කිරීමට තීරණය කරා. ඒ යෝජනාවට අනුමැතිය ලැබලා දීලා තියෙන විශේෂයෙන්ම මා සඳහන් කරන්නට ඕනේ මාධ්‍ය අමාත්‍යාංශයේ නාලිකාවන් වල අපේ විශාල ආදායම් මට්ටම් පැත්තක තියලා ජාතික අවශ්‍යතාවයක් හැටියට මේ තීන්දුව කළා. මොකද හේතුව මේවා කමර්ෂල් එහෙම නැත්නම් මේ වගේ ඉතාමත්ම ආදායම් ලබන නාලිකාවන්. ඒ වගේම ආදායම් ලබනව පමණක් නෙමෙයි ඒක වඩා වාණිජමය තත්ත්වයේ තියෙන දේවල්. ඒ සියල්ල බැහැර කරලා සම්පූර්ණයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ තිබෙන පසුබිමත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයන් වලට මුහුණ දීමට සහ දරුවන්ට එහි පීඩනයක් නොවන විදිහට වග බලා ගැනීමේ වගකීම යුතුකම රජයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට තිබෙන නිසා මාධ්‍ය අමාත්‍යාංශත් අධ්‍යාපන අමාත්‍යාංශත් ඒට උපරිම සහයෝග ලබා දෙමින් ඒ ක්‍රියාවලිය දිගටම ගෙනියන්න කටයුතු කරන්න තීන්දුව කරලා තියෙනවා. ඒ අනුව ඒ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.